ලංකාවෙම දැනට බතික් නිෂ්පාදනය කරන නිෂ්පාදනකරුවන්ට වෙළඳ පොලක් හොයලා දෙන්න. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා 2022 වෙනකොට ලක්ෂ 50ක් සංචාරකයෝ ලංකාවට ගෙන ගන්න. ඒතර මෙතනදී රට ඇතුළතම අපි වෙළඳ පොලක් නිර්මාණය කරනවා. බතික් කරපු දක්ෂ කාන්තාවන් කීප දෙනෙක්ම ඉන්දුනීසියාවට අරන් ගියා. ඊට පස්සේ තායිලන්තයේ විශේෂ පුහුණුවක් ලබා දුන්නා. ඒ තුළ ඒගොල්ලන්ගේ බතික් නිෂ්පාදන ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් මට්ටමකට දැනට ගෙනල්ලා තියෙනවා. ඒතර මේකට පිටරට වෙළඳ පොලක් හොයාගන්න වෙනම බලාපොරොත්තු. මුළු ලංකාවෙම අඩුම වශයෙන් ඉදිරියේදී 5000 10000 අතර ප්‍රමාණයකට මෙම පුහුණුව ලබා දීලා ලංකාවේ අනිත් ප්‍රදේශවලත් කාන්තාවන්ට බතික් නිෂ්පාදනය කරන්න අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. බතික් නිර්මාණකරුවන්ගේ ඒ සංගමය හරහා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නවලට මැදිහත් වෙලා විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක මම කතා කරලා අමු රෙදිවලට රෙදිවල අපි පිටරටින් ආනයන කරන රෙදිවල වැට්බද්ධ නැති කරන්න කතා කරගෙන තියෙනවා. බතික් කර්මාන්තයට අවශ්‍ය ඩයිවර්ගත් පිටරටින් ගෙන්නන්නේ. ඒකේ බොහොම මිල එන්න වැඩි වෙන නිසා ඒකටත් අපිට බදු අඩි කිරීමක් ගැන රජයෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දුනීසියාවට මම මාස දෙකකට ඉස්සෙල්ල ගියා. ඒ රටේ හැම දෙයක්ම බතික්. ඒ හරහා බතික් විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒ බතික් විශ්වවිද්‍යාලයත් එක්ක මම කතා කරලා තියෙනවා අපේ බතික්වලට ප්‍රමිතියක් ලබා දෙන්න. ඒ රටේ වගේ සහතිකයක් ලබා දෙන්න විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු දෙදෙනෙක් ඇවිල්ලා අපිට මූලිකව පාසුකම් දෙන්නම් කියලා කිව්වා. ඒව උගන්වලා කොහොමද මේ අපි ඒ ස්ටෑන්ඩඩ් එකට යන්නේ කියලා අපේ බතික් නිෂ්පාදනය කරන අය.